කොහේදෝ සිට පැමිණි කොරෝනාව සංගතය මහා භයංකාරයි. ඒදේතර සම්සුම්ව ඉවසීමෙන් යුක්තව යම් කැපවීමක් සිද්ධ කරොත් අපිට හැකි ඉක්මනින්ම අපේ මාතෘ භූමියටත් මේ කොරෝනාව සංගතයෙන් අත්මිදලා ඒ වගේම අපේ දිව්‍ය පූජා යාගයන් තුල ඔබ වෙනුවෙන් අපි නිරන්තරයෙන්ම යාඥා කරනවා. ඒ වගේම ශ්‍රී ලංකාව මගේ බිරිඳ උඟා කමවන්න බිරිඳ හිටියේ 50 50 කියන්නේ සමහරට මැරෙන්න පුළුවන් ජීවත් වෙන්න පුළුවන්. සීනතු හිටියේ යාත් කොටට ආවා. මේ ඉක්මනින් මේ ව්‍යසනය දුරන් කර අපේ මේ දුප්පත් අහිංසක ජනතාව බේරා දෙන්න කියලා මා ඔබ වහන්සේගෙන් ඉල්ලා සිටිනවා. කොරෝනා සදහට දුරු වේවා. විතරක් ගෙදරින් එක්කෙනෙක් ගියාම මොකද පහුගිය කාලේ අපිත් කළේ එහෙමයි. එක්කෙනෙක් පමණයි අපි ගෙදරින් ඉලීරි ගිම්මල්ලි. මොකද ඒ තරම් අපි බයයි. ඒ වගේම මේ මම ශ්‍රී ලංකා රජේනුත් ඉල්ලන්නේ මහ ජනතාවට අවහිරයක් නොවන ආකාරයට මහ ජනතාවට රටේ නීතිවලට ගරු කරලා සෞඛ්‍ය උපදෙස් පිළිපැදලා තමන්ගේ ආරක්ෂාව තමන්ම සලස්වා ගන්න කියලා මගෙත් ඔබෙත් දැන් ලංකාව මුණ දීලා දෙනවා වගේ අපි ඊටාම දරුණුම විදියට මේකට මුණ දුන්නා. ඇත්තම කියනවා අපේ හොඳම ළඟ නෑදෑයෝ අපිත් එක්ක වැඩ කරුවා. අපේ වෙරෝනා වලත් මේ වගේම කොරෝනා වෛරසය හැදිච්ච පවුල් 90ක් විතර සිටියා. දැන් ගොඩක් අයට සුවපත් වෙගෙන යනවා. සත්සමුදුර තරණය කරමින් ඔබත් මමත් ඉපදුණු මව් රටට తాවකාලිකව සමුදුන්නේ තරහකට නම් නෙමෙයි. මහ මෙරත් තරම් වූ ආර්ථික බර යම් තරමකට හෝ සැහැල්ලු කර ගැනීම තමයි අපේ එකම අරමුණ. අපට උපදින්න වරම් දුන් ලක්මෑණියගේ ආර්ථිකය ශක්තිමත් කරන්න උරදෙන විදේශ විනිමයේ කොටස්කරුවන් විදිහට අපට තියෙන්නේ මහත් වූ අභිමානයක්, ඒ වගේම ආඩම්බරයක්. එහෙමනම් සියලු දෙනාටම නිදුක් නිරෝගීමත් දවසක් ආයිබෝ වේවා කියා ප්‍රාර්ථනා කරනවා. පායනව්වටවත් හමන සුළඟටවත් කොහේ කොතනක හිටියත් මග හරින්නට බෑ ස්වාභාවික විපත් කරදර. නමුත් කොහේදෝ සිට පැමිණි කොරෝනාව සංගතය මහා භයංකාරයි. හොඳයි, මුලින්ම මම සම්බන්ධ කරගන්නවා වෙරෝනා මහ විහාරයේ විහාරාධිපති ශාස්ත්‍රපති පණ්ඩිත උඩවලවේ ඥානානන්ද හිමිපාණන් වහන්සේට. අවසරයි ස්වාමීනි, අවදි කරන්න ඔබේ හඬ අපේ ලක්මෑණිගේ ජනතාව වෙනුවෙන්. ඔබ සැමට සම්මා සම්බුදු සරණයි. මා මේ කතා කරන්නේ ඉතාලියේ වෙරෝනා මහා විහාරස්ථානයේ විහාරාධිපති ස්වාමීන් වහන්සේ. ඉතින් මේ කාල පරිච්ඡේදය තුළ අපි හැම කෙනෙක්ම ලෝකේ මේ පැතිරී යන කොරෝනා දරුණු වසංගතය නිසා පීඩාවට පත් වෙමින් අනේක අප්‍රමාණ දුක් දෝමනස්යන් විඳින්න ඉන්න කාල පරිච්ඡේදය. ඒ විශේෂ වශයෙන් මේ මොහොතේ අපි සිහිපත් කරන්නේ මේ වසර මුල් කාල පරිච්ඡේදය තුළදී අපි මේ රට තුළ ඉන්න අවස්ථාවේදී මේ කොරෝනා වසංගතයේ බොහොම දරුණු ලෙස පැතිරිලා බොහෝ මිනිසුන්ට මරණය ගෙන දෙමින්, බොහෝ මිනිස්සු රෝහල්ගත කරමින්, බොහෝ මිනිසුන්ට අසීරුතාවයන් වලට පත් වෙන සිද්ධ වුණා. ඒ කාල පරිච්ඡේදය තුළ මේ රටේ ඉන්න සියලු දෙනාම ඒ රජයේ විසින් ලබා දීපු මාර්ගෝපදේශක අනුව, ඒ වගේම රජයේ විසින් පනවපු යම් යම් තහනම් නීති, ඒ වගේම රට වසා තැබීම කාල පරිච්ඡේදය තුළ ඉතින් ශ්‍රී ලාංකික ජනතාව වගේම විදේශගත සියලු ජනතාව වගේම මේ රටේ ජනතාව පවා ඉතාමත් අසීරු කාල පරිච්ඡේදයක් ගත කරන්නට යෙදුණා. ශ්‍රී ලංකාව වගේ නෙවෙයි මෙහි මහල් නිවාසවල ගොඩනැගිලි වල ඉන්නකොට බොහෝ අසීරුතාවයන් වලට පත් වෙලා බොහෝ කැපවීම් සිද්ධ කරමින් වෙනදාට වඩා තමන්ගේ ආහාර පාන ආදී පවා බොහොම සුළු වශයෙන් අරගෙන ඒ සෞඛ්‍ය මාර්ගෝපදේශකත්වය අනුව බොහෝසේ කැපකිරීම සිද්ධ කළ තමයි අද මේ මට්ටමට පත් වෙන්නට මේ ජනතාවට පුළුවන් වෙලා තියෙන්නේ. ඒ නිසා ශ්‍රී ලාංකික මාගේ ආදරණීය ජනතාවටත් මතක් කරන්නේ මේ වෙලාවේ අපි හැම කෙනෙක්ම තියෙන අපහසුතාවයන් මගහැරගෙන මේ වෙලාවේ විශේෂයෙන් රජයේ විසින් ලබා දෙන මාර්ගෝපදේශකත්වයන්, ඒ වගේම වෛද්‍යවරු ලබා දෙන වෛද්‍ය උපදේශ පිළි අරගෙන මේ කාල පරිච්ඡේදය තුළ සම්සුම්ව ඉවසීමෙන් යුක්තව යම් කැපවීමක් සිද්ධ කරොත් අපිට හැකි ඉක්මනින්ම අපේ මාතෘ භූමියටත් මේ කොරෝනා වසංගතයෙන් අත්මිදලා ඉක්මනටම යහපත ලබා කරගන්න පුළුවන්කම ලැබෙනවා කියන එකයි අපගේ විශ්වාසය. ඉතින් ඒ නිසා අපි අසීරුතාවයටපත් වෙච්ච හැම මොහොතකම අපේ ශ්‍රී ලාංකික ජනතාවට ලෝකයට ආශිර්වාද කරමින් ආගමික වතාවක් සිදු කරා වගේම අපිත් ඔයත් වෙනුවෙන් උදේ සවසේ බුද්ධ වන්දනාවන් සිදු කරමින් පිරිත් දේශනාවන් සිදු කරමින් ශ්‍රී ලාංකික ජනතාවට වගේම ලෝකවාසී සියලු ජනතාවම සුවපත් වේවා කියන උතුම් ප්‍රාර්ථනාව සිත් උදාති කරගෙන ඒ ආගමික වතාව තුර නිරත වෙනවා. එවැත්තොත් ඒ ආගමික වතාව තුර නිරන්තරයෙන් නිරත වෙමින් තමන් යහපත්ව බොහොම කීකරුව කටයුතු කරන්න කියලා මේ මොහොතේ මතක් කරමින් සියලු දෙනාටම නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබේවා කියන උතුම් ප්‍රාර්ථනාවෙන් සියලු දෙනාට තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා. ඊළඟට මගේ ගෞරවපූර්වක ආරාධනය ඉතාලියේ විචෙන්සා පාදවා කිතුණු සංගමේ සුනිල් සාන්ත පියතුමනි, ඔබටයි මේ මගේ ඇරයුම අවදි කරන්න ඔබේ හඬ අපේ ජනතාවට. ඉතාලියේ පාදවා සහ විචෙන්සා කියන කිතුණු සංඝ දෙක බාරවින්න අධ්‍යාත්මික පියතුමා වන මම මේ මොහොතේ මුළු ලෝකේ පුරාම කොරෝනා ව්‍යසනය නිසා ගොඩක් අය අසරණ වෙලා උන්නේටි තැන් පවා සමහරුන්ට අයිති වෙලා රෝගී තත්ත්ව නිසා කාලේ මිය යාම මේ වගේ දේවල් මුළු ලෝකේ පුරාම අපි අත්දකිනවා. ඒ කෙසේ වෙතත් ශ්‍රී ලංකාව කියන අපේ පුංචි රට තුල කොරෝනා ව්‍යසනය සීග්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතින මේ මොහොතේ අපි විශේෂයෙන් ඉතාලියේ වෙසෙන සිංහල ජනතාව විදියට නිරන්තරයෙන්ම අපි ඔබ සමග රැඳී ඉන්නවා. අපේ යැදුමෙන්, අපේ යාඥාවෙන්, ඒ වගේම අපේ දිව්‍ය පූජා යාගයන් තුළ ඔබ වෙනුවෙන් අපි නිරන්තරයෙන්ම යාඥා කරනවා. ඒ වගේම ශ්‍රී ලාංකික සියලුම ජනතාව මේ මොහොතේ ඔබ සමග රැඳී ඉන්නවා. ඒ ව්‍යසනය පරාජය කරන්නට ඔබට ශක්තිය, දේවාශිර්වාදය ලැබේවායි අපි නිරන්තරයෙන් යාඥා කරන බව ඔබට මේ මොහොතේ පොරොන්දු වෙනවා. ඒ වගේම මේ මොහොතේ ඔබට කියන්නට කැමති මුළු ලෝකේ පුරාම මේ ව්‍යසනය ව්‍යාප්ත වෙමින් පවතිනකොට හැමෝම ඒ සඳහා පිළියම් හොයන මොහොතක ශ්‍රී ලාංකික රජය විසිනුත් විවිධ පිළියම් මේ වෙනුවෙන් සොයමින් පවතින කාල පරාසයක අපි ජීවත් වෙන්නේ. ඒ නිසා විශේෂයෙන්ම අපි ශ්‍රී ලාංකිකයන් විදියට අපේ නිවෙස්වල පුළුවන් තරම් රැඳී ඉන්නට උත්සාහ කරමු. නොයෙක් ගමන් බිමන් ඒවා අපි සීමා කරමු. අපේ නිවෙස්වල පුළුවන් තරම් රැඳී ඉන්නට උත්සාහ කරමු. ඒ වගේම අපි උත්සාහ කරන්නට ඕන නිවැරදි සෞඛ්‍ය පුරුදු, ඒ සෞඛ්‍ය අමාත්‍යාංශයන් තුලින් අපිට දෙන ඒ සෞඛ්‍ය පුරුදු නිරන්තරයෙන් පිළිපදින්නට අපි උත්සාහ කරමු. ඒ වගේම ශ්‍රී ලාංකික රජය මේ කොරෝනා ව්‍යසනය පරාජය කරන්නට ගන්න සෑම ප්‍රයත්නයකටම අපි හැමෝම ඊට දායකත්වය දෙමු. ඒ දායකත්වය අපි දෙන්නේ කොහොමද? අපි නිරන්තරයෙන්ම අපේ නිවෙස් තුලට වෙලා රැඳී සිටීම තුල. එසේනම් ඔබට අපි නිරන්තරයෙන් ප්‍රාර්ථනා කරන්නේ මේ කොරෝනා ව්‍යසනය පරාජය කරන්නට මුළු ලෝකයටම, ඒ වගේම අපේ පුංචි මාතෘ භූමිය වන ශ්‍රී ලංකාවට වරප්‍රසාද නිරන්තරයෙන්ම ලැබේවායි කියලා අපි ප්‍රාර්ථනා කරනවා. අපි ඔබ වෙනුවෙන් නිරන්තරයෙන් දෙවියන් යදින බවට පොරොන්දු වෙනවා. ඔබට ස්තුතියි ජේසුස්ටයි. හොඳයි, ඊළඟට මම සම්බන්ධ කරගන්නවා ඉතාලියේ පාදුවා සම්මා සති විහාරාධිපති අතිපූජ්‍ය ශාස්ත්‍රපති ගමමැදගම පියදස්සී ලොකු ස්වාමීන්ද්‍රයන් වහන්සේ සහ ඉතාලියේ පාදුවා සම්මා සති විහාරයේ ප්‍රධාන අනුශාසක අතිපූජ්‍ය ශාස්ත්‍රපති රාජකීය පඬිත විලච්චියේ ධම්මවිජය හිමිපාණන් වහන්සේට අවසරයි අපේ හාමුදුරනේ අවදි කරන්න ඔබේ හඬ අපේ මව්බිමේ අපේම ජනතාවට. ගිය දේශෙන් දුක් Dhuruveva Dham Divayinaki Magirat Surakeva Sangun Rahat Veda Siti Ing Ketuva Loving Utum Ratatama Set Sal Seva භාවෙන් උපන් මේ හැම දුක් වැටේවා සුවින් ඉන්න සදහම් ඔසු හමු වේවා නිවන් දකින තුරු සසරම සැප වේවා ලොවෙන් කොරෝනා සදහට දුරු වේවා දුක්ඛ රෝග භය වේරා සෝකා සම්බේ උපද්දවා अनेकान्तरायापि विनश्यन्तु च तेजसा जय सिद्धि धनं लाभं सुरतिवाग्यं सुखं बलं श्रियाय च वन्नो च भोगं उद्देशयसवा ससवसा च आयु च जीवसिद्धि भवं तुते උතුම් ප්‍රාර්ථනාවත් සමග අපේ පින්වත් පිරිසට සම්මා සති විහාරස්ථානයේ සිට ඉතාලියේ පාදවා නගරයේ අපේ සියලුම ලාංකික පින්වතුන්ට මේ අපි ඔක්කොටම ලෝකයේ මුහුණ දෙන්නට සිද්ධ වෙලා තියෙන කොරෝනා වසංගත රෝගී තත්ත්වය සම්බන්ධයෙන් වටිනා පණිවිඩයකුයි අපි මේ සිහිපත් කරන්නට යෙදුනේ. පින්වතුනි, කොරෝනා රෝගය බෝ වෙනකොට අපි හිත ලං වෙනකොට බලන්නේ නැහැ මොන ආගමේද, මොන ජාතියේද, මොන රටේද, මොන පාටද, ලොකුද, කුඩාද, ගිහිද, පැවිදිද, මේ කිසි ප්‍රභේදයක් නොබලා ඒ වසංගත රෝගයට ගොදුරු වෙලා බොහෝ දෙනෙක් මරණයට පත් වෙනවා. බොහෝ දෙනෙක් බේරෙනවා. පොදුවේ හැමෝටම වැළඳ දෙන දෙයක් ඒ රෝගය. ඒ නිසා අපි මේ රෝගයට මුහුණ දෙනකොට මේ රෝගයෙන් අපේ රටම මුළු ලෝකයම ගලවා ගන්නකොට ජාතියකට ආගමකට පක්ෂයකට ඒ ප්‍රභේදයකට මූලිකත්වය නොදී හැමෝම එකතු වෙලා මෙන්න මේ ධර්මයේ සබාධම තේරුම් අරගෙන අන්‍යෝන්‍ය වශයෙන් උපකාර කරගෙන හැමෝම තමන්ට කරන්න පුළුවන් පුංචි හරි දෙයක් තියෙනවා නම් මේ රෝගයෙන් වැළකෙන්න අනේ සියලුම සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවලට ගරු කරමින් පිළිපදිමින් අපි සාමූහිකව පොඩි පොඩි කරන්න තියෙන දේශීය බෙහෙත් උණුවත දුම් ඇල්ලීම මේ වගේ පුංචි දේවල් ගත්තාම අත් පිරිසිදු කර ගැනීම පිරිසිදු අත්වලින් යුක්තව අපේ මුහුණකට ඇල්ලීම මේ වගේ පුංචි දේවල් ගැන අපි සැලකුවොත් නොසලකා හරින්න එපා. ඔබ කරන පුංචි සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමයක් මුළු ලෝකයේ හැමෝටම මේ රෝගයේ බෝ වීමෙන් වැළකීමට උපකාර වෙනවා. ඒකයි මේ සබාධමට ගරු කිරීම. ඒකයි සබාධමට එකඟව ජීවත් වෙනවා කියලා කියන්නේ. ඒ නිසා කිසියම්ම වූ ආගමික හෝ ජාතික හෝ වෙනත් සම්ප්‍රදාය නීති ප්‍රධාන කරගන්නේ නැතුව හැමෝම පූර්ණ කැපකිරීමක් කරමින් සහාය දක්වමු. ආශිර්වාද කරගනිමු. අධ්‍යාත්මිකව සුවපත් වෙන්නට, බාහිරව මේ රෝග වලින් ආරක්ෂා වෙන්නට හැම දිනාටම ශක්තිය, ධෛර්යය ලබා දෙන්න. අපේ පින්වත් පිරිස ලංකාවේ සිටින හැම දිනාටම ලෝකයේ සිටින සියලුම විශ්වයේ සිටින අපේ ශ්‍රී ලාංකික පිරිසට සාමූහිකව ලෝකයේ අනෙක් හැම දිනාම එකතු වෙලා මුළු ලෝකයෙන්ම අපේ හාමුදුරුවෝ දැන් මතක් කළා වගේ සදහටම මේ කොරෝනා රෝගය තුරන් කරගන්න ශක්තියක් වේවා, ධෛර්යයක් වේවා. ඒ ශක්තිය ධෛර්ය උපදවා ගන්නට මේ අනන්ත වූ තුන්වන්ගේ ආශිර්වාදය, දෙවියන්ගේ දේව ආශිර්වාදය රැකවරණය ලැබේවා. මේ අසමයේ වසංගත රෝගී තත්ත්වයෙන් මරණයටපත් වුණ ඒ අත්තන්ට සාංශාරික ජීවිතයේ සුවපත් වේවා කියන ප්‍රාර්ථනාව සිදු කරනවා. ඔබ හැමදෙනාටම නිදුක් නිරෝගී මත් සුවපත් වාසනාවන්ත ලෝකයක් වශයෙන් මෙලොව නිරෝගී සම්පන්නව ගොඩනගා ගන්න ශක්තිය ධෛර්ය ආශිර්වාද ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතාලියේ පාදෝවා සම්මා සති විහාරස්ථානයේ සිට මේ පින්වත් පිරිස හැමදෙනාටම තෙරුවන් සරණයි. ඉතාලියේ විචෙන්ස නගරේ ඉතින් අපට සෑම සුබවාදී කටයුත්තකදීම පෙරමුණ අරගෙන කටයුතු කරන අපේ නියමුවා ඉතින් නමින් විජිත ඉලංගකෝන් මහතාවම සම්බන්ධ කරගත්තා. ඉතින් අපි හැමෝම ආදරයට කියන්නේ විජිත අංකල් කියලා. ඉතින් අංකල් ඔයාගේ ඉතාලියේ ඉතින් වෙච්ච අත්දැකීමත් එක්ක අපේ රටේ ජනතාවට මොකද්ද ඔබතුමාට පවසන්න තියෙන මේ අවස්ථාවේදී? අයිබෝන් ඉතාලිය අපි දැන් අවුරුද්දක ඉස්සෙල්ලා ඉතාමත් කටුක අත්දැකීමකට මුහුණ දුන්නා. ඒ වගේම අපි ඉතාමත් අසීරු තත්ත්වයක හිටියේ. මම මගේ පවුල 14ක් ICU එකේ ජලසත්කාර ඒකකේ ඉතාම අමාරුවෙන් හිටියේ, සිහිනතු හිටියේ. ඒ තත්ත්වෙන් හිටියා. මටත් හැදුනා. ඒ වුණාට මම ගෙදෙට්ට වෙලා හැම වෙලාවෙම හිටියේ. ගෙදෙට්ට වෙලා 14ක් නිරෝධායන වුණා. දවසකට 4 පාරක් උණුවතුර දුම් ඇල්ලුවා. හොඳට උණුවතුර දුම් අල්ලන්න ඕන. එළියට යන්න හොඳ නැහැ. හැම වෙලාවෙම මුඛාවරණේ දාන්න ඕන. අපි ගැන බලන්න ඕන. අපි අනිත් ගැන හිතන්නත් ඕන. ඒ නිසා පුළුවන් තරම් පරිස්සම් වෙන්න. මේකට පරිස්සම් වුණොත් මේ රෝගයෙන් අපිට මිදෙන්න පුළුවන්. අපේ පරිස්සම තමයි හැම වෙලාවෙම අවශ්‍ය. ශ්‍රී ලංකාව ගැන බොහොම කනගාටුයි. අපි මෙහි ජීවත් වුණාට ලංකාව ගැන තමයි අපේ කල්පනාව. ටෙලිෆෝන් කරනවා, නිවුස් බලනවා, හැම වෙලාවෙම අපි බලනවා. මගේ මව රටට අපි ආදරෙයි. අපිට අපේ රට ගැන අගේ තේරෙන්නේ පිටරට ඉන්නකොට. මගේ මේ ආදර ජනතාවට කියන්නේ, ආදරණීය ජනතාවට මේ කියන්නේ පුළුවන් තරම් මුඛවරණ දාගන්න, මේ මුඛවරණ දාගන්න, නිතරම ඇල්කොහොල් පාවිච්චි කරන්න, මේකෙන් බේරෙන්න පුළුවන්. ඒ එකම හැමතැනම ඇවිදින්න යන්න එපා, ගෙදරටම වෙලා ඉන්න. එතකොට අනිවාර්යයෙන්ම මේක හැදෙන්නේ නැහැ, හැදුනත් සුව වෙනවා. නිතරම උණු වතුර දුන්න දවස් 4 පාරක් අල්ලන්න. එතකොට මේක අඩු වෙනවා. මටත් කොරෝනා හැදිච්ච මිනිස්සේ. ඒ කියන්නේ ඔබත් ඔබේ බිරිඳත් මෙම රෝගයට ගොදුරු වුණා නේද? මම මගේ බිරිඳ උඟා කමාවුණා. බිරිඳ හිටියේ 50. ඒ කියන්නේ සමහරට මැරෙන්න පුළුවන්, ජීවත් වෙන්න පුළුවන්. සීනතු හිටියේ. යාත් ගොඩට ආවා. මටත් හැදුණා. මාත් ගෙදරට දවස් 14ක් හිටියා. මොනවත් කළේ නැහැ. දුම් ඇල්ලුවා, කොත්ත මල්ලි බිව්වා, ගෙදරටම වෙලා හිටියා. දුම් පානය කරන්න හොඳ නැහැ, වත්පන් පානය කරන්න හොඳ නැහැ. හැම වෙලාවෙම හොඳට කාලා බීලා හිටියනම් එළියට යන්න නැතුව මේකෙන් මිදෙන්න පුළුවන්. එළියට ගියොත් තමයි කට්ටියට බෝ වෙන්නේ. වටෙන් තියෙන කට්ටිය අපිට හැම වෙලාවෙම දුකාරණේ දාගෙන ඉන්න. මගේ සහෝදර ජනතාවට කියන අපිට දුකයි ලංකාවේ, මගේ මව රටේ ජනතාව ගැන ඉතාමත් ආදරෙන් කියලා පුළුවන් තරම් පරිස්සම් වෙන්න. යන්න එපා එළියට, හැම වෙලාවෙම කාරණා දාගෙන එවිදිනවා. හයි බාල්. හරි. බොහොම ස්තුතියි ඔබතුමාටත්. හොඳයි. ඊළඟ මගේ ඇරයුම ඉතාලියේ වෙරෝනා මහ විහාරයේ වැඩවසන ගෞරව ශාස්ත්‍රපති රුක්මලේ අනුරුද්ධ හිමි. අවසරයි අපේ හාමුදුරුවනි. සබ්බීතියෝ විවච්ඡන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ භවත්වන්තරායෝ සුඛී දීඝායුකෝ භව. ලෝකවාසී සෑම කෙනෙකුටම ත්‍රිවිධ රත්නේ ආශිර්වාදේ ලැබේවා කියලා මා ප්‍රාර්ථනා කරනවා ප්‍රථමයෙන්ම. ඉතින් අපි මුහුණ දීලා තියෙන තත්වය කුමක්ද කියලා ඔබට පැහැදිලි කළ යුතු නැහැ. ඊටාම බියකරු ස්වභාවයකට මුළු ලෝකයේම පත් වෙමින් තියෙන වකවානුවක්, විශේෂයෙන්ම මේ කොරෝනා වසංගතය මූලික කරගෙන. ඉතින් මේ වසංගත තත්වයෙන් බේරෙන්න තියෙන එකම දේ තමයි සෞඛ්‍ය ආරක්ෂණ විදි නිසියාකාරයෙන් පිළිපදින එක. මම නිරන්තරයෙන් කියන දෙයක් තමයි අපි මේ සෞඛ්‍ය ආරක්ෂණ විදි පිළිපදිනවා කියලා කියන්නේ විශාල පින්කමක්. නිරන්තරයෙන් හිතන්න, ඒ හැම ක්‍රියාවක්ම සිදු කරනකොට මම මගේ ජීවිතයත් ආරක්ෂා කරනවා වගේම මුළු මහත් ලෝකයාගේම ජීවිතය මම මේන් සිද්ධ කරන්නේ ආරක්ෂා කරනවා කියන එක. ඒක තමයි අපි ඇත්තටම මේ උදේ හවස ආශිර්වාදාත්මක පිරිත් දේශනා බෝධි පූජා බුද්ධ පූජා පවත්වනවා තමයි. හැබැයි අපි ඊටත් වඩා අර ආරක්ෂණ විදි හරියටම කරලා ඒ උතුම් පරිත්‍රාණ ධර්ම දේශනාවලට අපි සහභාගී වෙනවා නම් ඒව අපේ නිවෙස්වල ශ්‍රවණය කරව ගන්නවා නම් ගොඩක් ආශිර්වාද ලැබෙනවා. බුදුදහමේ උගන්වන විශේෂ ධර්මතාවයක් තමයි මේ සතිපට්ඨානය කියන එක. සිහියෙන් ජීවත් වීම කියන එක. අපි මේවා ඉගෙනගෙන තියෙනවා. මේ කාලය තුලදී තමයි ඊටාම උතුම් ඒ ගුණධර්ම ප්‍රගුණ කරන්නේ. ඉතින් අපිට රෝගී තත්වය ගැන හිත ඉන්න එපා. රෝගී තත්වයෙන් නිදහස් වෙන්න ක්‍රම තිලෝගුරු බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කරලා තියෙනවා. ඉතින් මේ වෙලාවේදී මම ඔබට ධර්ම දේශනාවකට වඩා විශේෂයෙන්ම මේ කොරෝනා වදුරින් දුක් විඳින රටක කොරෝනා වදුරට මුහුණ දෙන රටක ජීවත් වෙන ස්වාමින් වහන්සේ කෙනෙක් හැටියට අද ලංකාවේ පත් වෙලා තියෙන තත්වය ගැන ඒ අයට ආශිර්වාදයක් කරන්න අපි බලාපොරොත්තු වෙන්නේ විශේෂයෙන්ම ඉතින් අපි දවසකට 1000 2000 3000 මැරෙන රටවල් වල ජීවත් වෙන්නේ අපි ඒවට මූණ දුන්නා මේ රටවල් මූණ දෙනවා තාම මේ භයංකරත්වය මේ රෝගය මේ ලෝකෙන් පහළ වෙලා නැහැ හරියටම. ඉතින් මේ වෙන විටදී ශ්‍රී ලංකාව ඉන්දියාව වගේ රටවල් වල මේ ඉතා ශීඝ්‍රයෙන් පැතිරෙනවා අපි දකිනවා සෝචනීය තත්වයන්. ඉතින් මේ වෙලාවේදී මම ඔබට මේ විදේශීය රටවල ඉන්න දායක කාර්කාදීන් සමග ඒ වගේම ස්වාමින් වහන්සේලා සමග නිරන්තරයෙන් වැඩ කරන ස්වාමින් වහන්සේ කෙනෙක් හැටියට ඔබලා හැම කෙනෙකුටම ආශිර්වාද කරනවා අපි උදෑසන බුද්ධ පූජාව තියලා ඒ වගේම සවස් කාලය තුලදී බුද්ධ පූජා බෝධි පූජා පවත්වලා පරිත්‍රාණ ධර්ම දේශනා පවත්වලා අපි විශේෂයෙන් අපි ඉපදුණු මේ රටට කරදරයක් වෙන්න එපා කියලා තමයි අපි නිරන්තරයෙන්ම ප්‍රාර්ථනා කරන්නේ. අපි ඔබ සමග නිතරම සිටිනවා අපි ඔබට ආශිර්වාද කරනවා. ඒ නිසා ඒ ආශිර්වාද කරන ගමම්ම ශ්‍රී ලාංකික ඔබ ගැන හිතනවා වගේම ඔබ ගැන හිතන්න ඔබේ පවුල ගැන හිතන්න ඒ වගේම ඔබේ අසල්වාසීන් ගැන හිතන්න ඒ වගේම ඔබේ රටවැසියන් ගැන හිතන්න. ඉතින් මම විශේෂයෙන්ම මේ විදේශීය රටක ජීවත් වුණා මම ශ්‍රී ලංකා රජේනුත් ඉල්ලන්නේ මහ ජනතාවට අවහිරයක් නොවන ආකාරයට මහ ජනතාවට මානසික සුවයක් එන තාලෙට මේ රෝගී තත්වයෙන් මහ ජනතාව බේරා ගන්න පුළුවන් හැම උපක්‍රමයක්ම හැකියාවක්ම යොදලා මේ අවස්ථාව තුළදී සියලු දෙනාම රැක බලා ගන්න කියන එක තමයි. ඊට පස්සේ අපිට පුළුවන් මේ රෝගී තත්වය අපේ රටෙන් තුරන් වුණායින් පස්සේ ලෝකෙන් තුරන් වුණායින් පස්සේ අපිට පුළුවන් නැවත අපේ රට සමෘද්ධිමත් රටක් කරා අරගෙන යන්න. ඉතින් ඒ නිසා ප්‍රථමයෙන් අපි අපේ අහිංසක ජනතාව රැකගමු. අහිංසක ජනතාවට පුළුවන් තරම් මානසික සුවය ඇති වෙන විදිහට කායික සුවය ඇති වෙන විදිහට හැම කෙනෙක්ම තමන්ගේ කාර්යය වග බලා ගන්න හැටියට ඒව හරියට සිද්ධ කරන්න කියලා මුළු මහත් රටවැසියාගෙන්ම මම ඉල්ලා සිටිනවා. ඉතින් ඔබට අපි නිරන්තරයෙන් ආශිර්වාද කරනවා සිතක් සාන්තියක් නිදුක් නිරෝගී භාවයක් ඇති වේවා කියලා. ඔබ සැමට තෙරුවන් සරණයි. Chao ayi. Ah, Lanka venir. Oh, Lanka. Chuta katha karanna puluwan ned. Oh, katha karunu. Hari. Mata danaganna one ayi. Apith me corona wasangathayata apith Italiye meeta wasarakata widara kalin loku addakīmak tiyenawa apata e pilibanda. Ithin api e ape addakīmat kiyala ape mawbime janatawata obata mokadda pawasanna tiyenne me awasthawedi. ඇත්තම මල්ලි අපි දැන් මීට අවුරුද්දට අවුරුදු දෙකමාර කලින් මේ වසංගතය ගැන ඇත්තම පීඩා විඳපු අය මම හිතන්නේ ලෝකයේ අනිත් රටවල් එක්ක ගත්තාම අපිටත් ඒ ගැන ලොකු අත්දැකීමක් තියෙනවා. ඉතින් ඇත්තම කනගාටුයි මේ අපේ ලංකාව දැන් මුහුණ දීලා තියෙන තත්ත්වයට. ඉතින් අපි ඇත්තම පහුගිය කාලේ දැක්කා මෙහි දස දහස් ගණන් ඇත්තම ලක්ෂයට කිට්ටු වෙන මේ ඉතාලිය තුල මැරිලා තියෙනවා. දැන් මේ වෙද්දි මේ ඇදලා තියෙන මේ ගෝලීය වසංගතය නිසා. ඉතින් ඇත්තම ලංකාවේ අයට මට කියන්න තියෙන්නේ මේ මම හිතන්නේ මේ වෙනකොටත් ඇත්තම ලෝකේ හැමෝම මේක ජයග්‍රහණ තියෙන්නේ මේ සෞඛ්‍ය නීති පිළිපැදලා අපි ඒ සහය දීලා. ඉතින් ලංකාවේ හැමෝටම මට කියන්න තියෙන්නේ අපේ ලංකාවේ සියලුම සහෝදර සහෝදරයන්ට කියන්න තියෙන්නේ මේ සෞඛ්‍ය නීති පිළිපැදලා ඒ සහාය දීලා ඇත්තම හැකියතාක් නිවෙස් වලටලා ඉන්නවා නම් මං හිතන්නේ මේක අපිට ජය ගන්න පුළුවන්. මොකද මෙහෙත් එහෙම තමයි අපි උනේ මේ ඉතාලිය අනිත් රටවල් වලත් ඒ වගේ තමයි උනේ. මං හිතන්නේ දැන් මෙහි අඩු වේගෙන යනවා. ඉතින් මං හිතන්නේ ලංකාවටත් අපිට මේ ගෝලීය වසංගතයෙන් මේක බේරෙන්න නම් මේක නැති කරලා දාන්න නම් අපි නීති පිළිපැදලා මම හැකියතාක් දුරට මං හිතන්නේ අත්‍යවශ්‍ය කාරණුවකට විතරක් ගෙදරින් එක්කෙනෙක් ගියාම මොකද පහුගිය කාලේ අපිත් කළේ එහෙමයි එක්කෙනෙක් පමණයි අපි ගෙදරින් ඉලිරි ගිහින් මල්ලි. මොකද ඒ තරම් අපි බයයි. ඒ වගේම මේ කොහේ හරි ගිහින් ආපුවම අපි ඇත්තටම ඇඳුම් පව මාරු කරලා තමයි ගෙට ආවේ. ඉතින් තාමත් ඒ බියේ පහ වෙලා නැහැ අපි. ඉතින් ලංකාවේ හැමෝගෙම ආදරෙන් ඉල්ලා සිටිනවා මේ සියලුම විදේශගත ශ්‍රමිකයන් වෙනුවෙන් ශ්‍රමිකයන් වෙන අපි මැදපෙරදිග ඉතාලිය වෙනි මුළු සියලුම විදේශගත ශ්‍රමිකයන් වශයෙන් ඇත්තෙම ලංකාවේ හැම දිනාගෙම මගේ ආදරණීය සහෝදර සහෝදරයන්ගේ අම්මා තාත්තලාගෙන් අක්කා මල්ලිගෙන් දූල පුතාලගෙන් ඉල්ලා සිටිනවා පුළුවන් තරම් හැකියතාක් ගෙවල් වලටලා ඉන්න ඒ වගේම මේ සෞඛ්‍ය නීති පිළිපදින්න ඒ කරලා ඒ සෞඛ්‍ය නිලධාරීන්ට සෞඛ්‍ය බලධාරීන්ට ඔබලාගේ සහාය දෙන්න මං හිතන්නේ අපිට පුළුවන් මේ වසංගතය ගොඩ ගන්න. හැබැයි ඒ වගේම ඔබලා ඔබ හැම දිනාටම මේ විදේශගත අපි සියලු දෙනාම වෙනුවෙන් හැම දිනාටම අපි හැම තිස්සෙම නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා. අපි දුර රටක හිටියත් හැමදාමත් අපේ රට වෙනුවෙන් ඕනෑම ව්‍යසනයකදී අපි හැමදාමත් ඔබ වෙනුවෙන් හිටියා. අදත් අය වගේම ඉන්නවා. මුළු හදවතින්ම විදේශගත අපි හැමදාමත් ඔබ සමග ඉන්නවා. හැකියතාක් ඔබ නිවසට වෙලා ඉන්න. ඔබ හැමතෙම සියලු දෙවියන්ගේ ආරක්ෂාව පිට ලැබේවා. හරි ඔබටත් ගොඩක් ස්තුතියි. Ciao. Ciao. Miss Porta kata karan puluan deh. Puluan. Hondai Miss Mata dana gando ne. Mukada Italy api meeta wasarakata pamana kaling darunu wasangatayata corona wasangatayata api muna dunna. ඉතින් අපේ මව් රටේ අපේ ජනතාවට ඔබට යමක් කියන්න තියෙනවා නම් මේ අවස්ථාවේ අපේ අත්දැකීමත් එක්ක මොන වගේ දෙයක්ද කියන්න තියෙන්නේ. ඒ වගේම ඉතාලියේ මොන නගරෙද ජීවත් වෙන්නේ ඔබේ නම අපට පොඩ්ඩක් කියන්න පුළුවන්ද? ඔව්. මගේ නම සදානා මැන්නව. මම ජීවත් වෙන්නේ පවුලේ සමත් සමග ඉතාලියේ විචෙන්සා නගරයේ. මම රාජාංශයේ රැකියාවක් කරනවා. ඉතින් සමහර විට ඔයාලට මතක ඇති මීට අවුරුද්දකට කලින් මේ මුළු ලෝකයේම විලාගත් කොරෝනා වසංගතය අප ජීවත් වෙන ඉතාලියට ඉතා තදින් බලපෑවා. ඒත් අද වෙන විට සෞඛ්‍ය උපදෙස් පිළිපදලා රටේ නීති වලට ගරු කරලා මේ රෝගය ගොඩාක් හොඳ තත්ත්වයකට පාලනය කරලා තියෙනවා. ඉතින් ලංකාවේ ජීවත් වෙන ඔයාලට මට කියන්න තියෙන්නේ මේ තීරණාත්මක මොහොතේදී සැලෙන්න වැටෙන්නේ නැතුව ඉතාමත් රටේ නීතිවලට ගරු කරලා සෞඛ්‍ය උපදෙස් පිළිපැදලා තමන්ගේ ආරක්ෂාව තමන්ම සලස්වා ගන්න කියලා මගෙත් ඔබෙත් ලස්සන ශ්‍රී ලංකාව බේරගන්න කටයුතු කරන්න කියලා. මට තව දෙයක් දැනගන්න ඕනේ ඔබෙන්. දැනට ඔබෙත් මගෙත් මව් රටේ දැනට මැඩ පැවැත්වීමට අරගෙන තියෙන ක්‍රියාමාර්ග ගැන ඔබ සෑහීමකටපත් වෙනවද? ඔව්. ඇත්තටම මට හිතෙනවා දැන්ට පවතින සෞඛ්‍ය උපදෙස් සහ නීති රීති වලට සෑහීමකට පත් වෙන්න පුළුවන් කියලා. නමුත් මේ පවතින තත්ත්වය පාලනය කරගන්න නම් Tamange invest වලට වෙලා පරිස්සමින් ඉන්න කියලා තමයි මට ඔයාලට කියන්න තියෙන්නේ. ඔබ සමට ස්තුතියි. ගොඩාක් ස්තුතියි ඔබටත්. රංගමල්ලි රන් YouTube නාලිකාව පාදුවා නගරයෙන් නියෝජනය කිරීම සඳහා ශිහාන් සිල්වා වනමා තෝරා ගැනීම ගැන ඔබට ස්තුති කරනවා. මා නමින් ශිහාන් සිල්වා වසර 25ක ඉතාලි ස්තුති කරනවා. වසර 25ක ඉතාලි ජීවිතයේ 20 වසරක් පමණ පාදුවා නගරයේ ජීවත් වන කතෝලිකයෙකු හැටියට අද ලෝකයේ සියලුම දෙනා දන්න මේ සුද්ධ වූ අන්තෝනිතුමාගේ දේවස්ථානය අභියස තමයි මා बामतान माँ नगर सभावी दिदासिकुलाय सिट श्रीलंकी के चंदेन विदेशी केंगे कमिशन नगर सभावी विदेशी केंगे कमिशन पर पातुना दासिटम श्रीलंकी केंग समग्र श्रीलंकी केंगे प्रश्न गैटलू निराकरणीय करमीन श्रीलंकी केंग समग्र में वासर विशिपाहत जीवत्तन के ये वासर विशिपाहत उल्ल मेम स्थानी මිසුද්දෝ අන්තෝනිතුමාගේ භූමි භාගය තුල මෙවෙච්ච හාස්කම් මෙතුමාගේ දේවස්ථානයේ ඉදිරිපිටම ඔබට පැවසීමට අවස්ථාව ලැබීම ගැන මා සන්තෝෂ වෙනවා. කතෝලිකයින්ට පමණක් නෙවෙයි බෞද්ධ ජනතාවට හැම ශ්‍රී ලාංකිකයෙක්ටම මෙතුමාගේ ප්‍රාතිහාර්යයන් පෙන්වනවා. එතුමන්ගේ ආශිර්වාදය ලබා දෙනවා. මේ කොරෝනා වසංගතය මේ ලොවින් තුරන් කිරීමට මේ අවස්ථාවේදී මා මේ අවස්ථාව උපයෝගී කරගන්නවා. වසර ගාණක් පැවතින මේ කොරෝනා උවදුර තුලින් ඒ අසරණයටපත් වෙලා ඉන්න ශ්‍රී ලාංකිකයින් පමණක් නොව ඉතාලියේ ශ්‍රී ලාංකිකයින් පමණක් නොව ශ්‍රී ලංකාවේ පමණක් නොව ලෝවැසි සියලුම ශ්‍රී ලාංකිකයින් පමණක් නොව ලෝවැසි සියලුම ජනතාවට මේ ශුද්ධ වූ අන්තුන්තුමාගේ ආශිර්වාදය එකහෙලා ඉල්ලා සිටින්නේ මේ උවදුර හැකි ඉක්මනින් මේ ලොවෙන් තුරන් වෙන්න කියලා. ඒ වගේම තමයි අපි දන්නවා අපේ ශ්‍රී ලංකාවට මේ ව්‍යසනය බොහොම ඉහළින් බලපා තිබෙන මෙවන් අවස්ථාවකදී සුද්ධෝ අන්තෝනිතුමාගෙන් බැගෑපත්ව මා එතුමාගේ දේවස්ථානයේ ඉදිරිපිට කන්නල උකරමින් ඉල්ලා සිටිනවා. මා ධන නමස්කාර කරගෙන ඉල්ලා සිටිනවා ඔබ වහන්සේගෙන් අපේ ශ්‍රී ලංකාවට මේ ඉක්මනින් මේ ව්‍යසනය දුරන් කර අපේ ඒ දුප්පත් අහිංසක ජනතාව බේරා දෙන්න කියලා මා ඔබ වහන්සේගෙන් ඉල්ලා සිටිනවා. ස්තුතියි. ඔව් ලංකාවේ නේද? මේක මට දැනගන්න ඕනේ අපි ඉතාලියේ මීට වසරකට විතර කලින් අපිත් මෙම දරුණු කොරෝනා වසංගතයට මුහුණ දුන්නා. ඉතින් අපේ මව් රටේ ජනතාවට ලොකු ආදර්ශයක් වෙයි. අපිත් මේ විදිහටම අපිත් කාලයක් මුහුණ දුන්නා. ඉතින් ඒකේ අත්දැකීම් තියෙනවා. ඒ අත්දැකීමුත් එක්ක අපේ ලක්වැසි ජනතාවට ඔබට මොකද කියන්න තියෙන්නේ? ඔබ දැන් අවුරුද්දකට විතර ඉස්සෙල්ලා මම වැඩ කරන රෙස්ටුරන්ට් එක මං කියන්නම් මං කොහෙන්ද ලංකාවේ කොහෙද ඔබේ නම කිව්වොත් ඔව් මම දර්ශන ගුණවර්ධන මං ඉන්නේ විචේස සිටි එකේ මං ලංකාවේ පොළොන්නරුව ප්‍රදේශයේ වෙලා වුරුදු 13ක් ඉදරනවා හැම වෙලේම මං හිටියේ මේ විචේස මම වැඩ කරන්නේ ඇත්තටම රෙස්ටුරන්ට් එක මම රෙස්ටුරන්ට් එක වැඩ අවුරුද්දකට කලින් ඔය අපේ දැන් ලංකාව මුණ දීලා දෙනවා වගේ අපි ඉතාලම දරුණුම විදියට මේකට මුණ දුන්නා. ඇත්තම කියනවා අපේ හොඳම ළඟන ඈදවයි අපිත් එක්ක වැඩ කරුවා. අපි වහලා හිටියා අපේ රෙස්ටුරන්ට් අවුරුද්දක කාලයක් වහලා හිටියා. ඇත්තටම ඉතින් කර කියා ගන්න දැන නැතුව අසරණලා හිටියා. ඒ වුණාට අපිට කරන්න දෙයක් නැහැ. ඒකෙන් බේරෙන්න ඕන හින්දා අපි ඉතාල වගකීමෙන් වැඩ කරා. ඇත්තටම කියනවා සෞඛ්‍ය උපදේශ ඔක්කොම පිළිපැදලා අපි ඒ කියපු විදිහටම හැමදේම ඉටු කරලා ඒගොල්ලෝ කියපු විදිහටම හැමදේම කරලා අපි මේකෙන් ගැලවුණා කිව්වොත් නිවැරදි. මොකද ගැලවුණ තාම ඉතින් හැමෝම ගැලවෙලා නැහැ. මම කියන්නේ අපේ ලංකාවේ මිනිස්සුන්ටත් අපේ ලංකාවේ ආදරණීය සහෝදර සහෝදරියන්ටත් අපි වගේ නිවෙසට වෙලා ඉන්න අපි අවුරුද්දක් මාස 8ක 9ක කාලයක් ගේ ඇතුළට වෙලා ඒ කියපු විදිහට ඒගොල්ලෝ අපිට සෞඛ්‍ය උපදෙස් දීපු විදිහට අපි පිළිපැද ඒ විදිහට අපේ අයත් කියන විදිහටලා තමන්ගේ පවුලේ අයත් එක්කට තමන්ගේ පවුල ආරක්ෂා කරගන්න තමන්ගේ පවුලේ අයත් එක්කට ඒ කියන විදිහට කොහෙවත් එලියට යන්න නැතුව සෞඛ්‍ය පොරොදුරික පිළිපැදලා ඊට හිටියොත් ඇත්තටම කියනවා නම් මේකෙන් ගැලවෙන එක ලොකු දෙයක් නෙමෙයි. අපි කියන සාමාන්‍යයෙන් කතාවට කියන්නේ ගොඩක් පරිස්සම් වෙනවා නම් කිසිම දෙයකින් කිසිම දෙයක් වෙන්නේ නැහැ. හොඳට පරිස්සම් වුණොත් ඇත්තම කියනවා නම් අපිට වගේ දැනට අපි දැන් මේ මාක්ස් එක දාගෙන ඉන්නවා විතරයි. දැන් ලොකු ගොඩක් අපේ මෙහි බලපෑමක් නැහැ. ඒ වගේ ඔයාලටත් ඒ වගේ කාලයක් උදා වෙනවා. අපි කියන්නේ අපි මේ රටේ ඉන්න විදේශිකයෝ හැටියට විදේශිකයෝ හැටියට ලංකාවේ අයට කියනවා අපි විදිහට මේ අනිත් අය දැන් ඉතාලිය ඒ වගේම මේ අපේ අහල පහල රටවල් හැමෝම මේකට මුහුණ දුන්නා. ඒ වගේ මේකෙන් මුහුණ දීලා ජයග්‍රහණය ලබන්න කියලා තමයි කියන්න තියෙන්නේ. හරි. ඔබටත් ගොඩක් ස්තුතියි අපිත් එක්ක සම්බන්ධ. හරි ගොඩක් ස්තුතියි. මේ වැඩ කරන ගමන් මේ වගේ වීඩියෝ එකක් කරන්න කියලා කල්පනා කරේ. අපේ වෙරෝනා වලත් මේ වගේම කොරෝනා වෛරසය හැදිච්ච පවුල් 90ක් විතර සිටියා. දැන් ගොඩක් අයට සුවපත් වෙගෙන යනවා. අපේ හාමුදුරුවෝත් සමග අපි පින්කම් කරලා ඒ අයට අවශ්‍ය කරන බඩු බාහිර ආදිය ලබා දීලා ගෙවල් වලම තියලා දැන් අද මේනකොට ගොඩක් අය සුවෙන් ඉන්නවා. ඒ වගේම අහන්න ලැබුණා අපේ රටෙත් ගොඩක් අයට මෙවැනි තත්යකට කරදරයකටපත් වෙන්න වෙලා තියෙනවා. ඉතින් අපි මේ වෙලාවේ ඒගොල්ලන්ට ශ්‍රමයෙන් හා මුදලින් යම්කිසි දෙයක් කරන්න පුළුවන් නම් ඒ දේත් කරන අතර ඒ අයට සුව වෙන්න කියා අපි පන්සලේ සෑම දිනකම වගේ පින්කම් මාලාවක් අපි සූදානම් කරගෙන තියෙනවා. ඒ වගේම ලෝකවාසී සියලු දෙනාටත් මේ විපතෙන් නිදුක් නිරෝගී සුවය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. මම Pironavul Roshan. Loving Corona Sadhat Guru Eva. Loving Corona Sadhat Guru